ඒ අභියෝගය බාරගත්තේ මුදල් අඩුකම මේ පැත්තෙන් තිබ්බ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබ්බ මූල්‍යමය තත්ත්වයක් එක්ක තිබ්බ ඝට්ටනය සහ ඒත් එක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබ්බ අවශ්‍යතාවයන් පරිමහන්න අපි බෙල්ල එළියට දීලා සරල භාෂාවෙන් කියනවා නම් කටයුතු කරා සියලු අභියෝගයන් බාර අරගෙන තමයි කටයුතු කරේ ඕඩම් අභියෝගයකට මුහුණ දෙන්නම් කියන අදහසෙන් තමයි ඒ කටයුතු කරේ හැබැයි අපි ඒ වගකීම බාරගත්තේ නැත්නම් මේ රටේ මහා සූචනීය තත්ත්වයක් තාමත් බැරෙන තත්ත්වයක් ඇති ඒ නිසා මම සතුටු වෙනවා මේ අභියෝග සමාරකිට අපහාස උපහාසය සියල්ල විඳගෙන කළ යුතු දේ හරියට කරලා තියෙන එහි ප්‍රතිඵල මේ රටේ ජනතාව භුක්ති විඳිනවා ඒක බරයරුම් තීන්දුව වෙනවා ඒවා බොහොම අභියෝගාත්මක තීන්දුව අපි ඒ තීන්දුව ගත් අපිට උවමනාවක් දෙන්න මිනිස්සු ජීවත් කරවීමේ වසන්තයා පවණ්ඩාර මහතා අද මහනුවරදී ඖෂධ වංචාවන් පිළිබඳව අදහස් පළ කළා. මේ බාල ඖෂධ සම්බන්ධයෙන් ප්‍රධාන මහමලකරුවා ඉන්නේ කැබිනට් එකේ කියලා කියන විත්තිය නීතිඥවරයා. ඒ වගේම විත්තිකරුවා කියනවා ඇමතිතුමා කියපු දේවල් තමයි මේ අපි කරවුවේ කියලා වෙලා. ඒ නිසා අපි කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔය ඉන්න හාල් මැස්සෝ ගප්පියෝ අල්ලන්නේ නැතුව ප්‍රධාන මහමලකරුවා ප්‍රශ්නකරන ආත්ම ශක්තිය ඇතිවව කියලා තමයි මේ අවුරුද්ද අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා මහවුළු ගෙදර ඉන්න ඕනේ මහනු දිස්ත්‍රික්කයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු අද සැරිසරනවා නිදැල්ලේ. ඒ නිසා අපි කියනවා පාර්ලිමේන්තුවේ ප්‍රථම වතාවට මමත් කාවින්ද ජයවර්ධන මැතිතුමත් පාර්ලිමේන්තුවට මේක ගෙනාවා. තෙදින විවාදයක් අපි ගෙනාවා. එතෙන්දි ඡන්දේ දීලා ඔහු බේරාගත්තා. නමුත් අද වෙනකොට අපි කියනවා අර අකවුන්ටන්ට් මහත්තුරු ගබඩා බාරකරුවෝ ඒ අහිංසක මිනිස්සු අද හිරේ විලංගුවේ ලගින තත්තර පත්තලා තිබෙනවා. හැබැයි මහමල කරුවා නිදැල්ලේ රට පුරා සැරිසරනවා. ජාතියේ ධනය මහම ජනතාවට මිනිස් බෝම්බ ජීව බෝම්බ ගසමින් වැරදි ඖෂධ බාල ඖෂධ භාවිතා කරමින් මෙරටේ මහ ජනතාව මුලා කරවව පහුගිය කාලයක් තිස්සේ අපි කිව්වා ඉන්දියාවට ගිහිල්ලා ඖෂධ සමාගම් පරීක්ෂා කරන්න ගියේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා. එයාට මොන සුදුසුකමටද ඉන්දියාවේ මේ වගේ ඖෂධ සමාගම් පරීක්ෂා කරන්න යන්න මොන ක්‍රයිටීරියා එකේ යටතේ තියෙන ඇමතිට පුළුවන් ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කරන්න කියලා. ඒ නිසා ඖෂධ නිෂ්පාදනාගාර පරීක්ෂා කරන්න ගියපු මේ අය අර ඉන්දියාවේ චෙන්නායි වල ICT හෝටලේ නවාතැන් ගනිමින් ඒ අනුග්‍රහය ලැබමින් මේ අය පහුගිය කාලේ කිව්වා සේලයින් පොඩ්ඩක් වැඩි කියලා. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ